මේ හිමිදිරි උදෑසන ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට එවැගේම සෑම සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අතරේදී අද වප්පුර පසළොස්වක පොහෝ දිනේදී අප සූදානම් වන්නේ හිරු ධර්ම ප්‍රදීපය දැල්වීම සඳහායි. හෙතොතුනි විශේෂයෙන්ම වප්පුර පසළොස්වක පොහෝ දිනේ පිළිබඳව අවධානය යොමු කිරීමේදී ථේරවාදී බුදුදහම ව්‍යාප්ත වූ සෑම රටකටම පොදු වූ අතිශයම පූජනීය අටමහා කුසල් ගණයට ගැනෙන කඨින චීවර පූජාව සිදුවන ඒ සුවිශේෂී දිනේ ලෙසට වප්පුර පසළොස්වක පොහෝ දිනය අප හඳුනා ගන්නවා. වස් සමාදන් වීමෙන් පසුව වස් පවාරණය කිරීමේ ඒ සුවිශේෂී පුණ්‍ය කර්මයත් සමග විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව විහාරස්ථානයේ සමග අතිශයින්ම දැඩි ලෙංගතුකමකින් දැඩි බැඳීමකින් එකතු වන දිනයක් ලෙසට වප්පුර පසළොස්වක පොහෝ දිනයට හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා. අද දවසේදී හිරු ධර්ම ප්‍රදීපය අප මෙලෙස සජීවී ලෙසින් ඔබ වෙත ගෙන එන්නට කටයුතු කරන්නේ ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රජමහා විහාරස්ථානයේ සිට. අප මේ රැඳී සිටින විහාරස්ථානය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන්නා අතර විශේෂයෙන්ම ජාතක පොත් වහන්සේ සිංහලයට පරිවර්තනය කිරීමේ බොහොම සුවිශේෂී කටයුතු සිදු වූයේත් මේ අප රැඳී සිටින විහාරස්ථානයේ. සිව්වන පැරකුම්බා රජු සමයේදී සිදු වූ මේ සුවිශේෂී කාර්ය නිසා මං හිතනවා බෞද්ධ ඉතිහාසයේ තුල බොහොම වටිනාකමක් ඒ සඳහා ආරෝපණය වෙනවා. ඇත්කඳ රජමහා විහාරස්ථානයේ සිට අද මෙහිමිදිරි උදෑසන මෙලෙස හිරු ධර්ම ප්‍රදීප වැඩසටහන ආරම්භ වීමත් සමග අද මේ විහාරස්ථානයේ සිට සිල් සමාදන් වීම, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා බොහෝමයක් සිදු කිරීමට හිරු ධර්ම ප්‍රදීපය හරහා අප කටයුතු සංවිධානය කොට තිබෙනවා. මේ මොහොතේ අප සූදානම් වන්නේ මෙහිමිදිරි උදෑසනයේදී සිල් සමාදන් වීම සඳහා පැමිණි උපාසක උපාසිකාවන් සීලෙහි පිහිටුවීමේ කටයුතු ආරම්භ කිරීමටයි. ඒ සඳහා මේ මොහොතේ අප ඉතාමත් ගෞරවපූර්වකව, නමස්කාරපූර්වකව පිළිගන්නවා ශාමෝපාලි මහානිකායේ අසගිරි පාර්ශවයේ කර්මාචාර්ය, ඇත්කඳ රාජමහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍යපාද අවසරයි වීරපකුණේ සුමංගල අපේ හාමුදුරුවන්ට මේ ස්ථානයට පැමිණ සිටින උපාසක උපාසිකාවන් සියලු දෙනා අෂ්ටාංග ශීලයේ පිහිටවන ලෙසට අවසරයි අපේ හාමුදුරනේ. හොඳයි, හැම දෙනාම සිල් සමාදන් වීමට ප්‍රථමයෙන් සිල්ලෙන වාක්‍ය කියවමු. නමස්කාරය කියමු හැම දෙනාම. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂ නට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදිතේ හොඳයි හැම දිනාම තුන්රුවන් වන්දනා කරමු එකට ගාථාවන් සජ්ජායනා කරමින් නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද් විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්ස බුද්ධ භගවාති ස්වාක්කාතෝ භගවතා සන්දිට්ඨිකෝ අකාලිකෝ ඊපස්සි ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි සුපටිපන්නෝ භගවතු සාවක සං උංජුපටිපන්නෝ භගවතු සාවක සං ඥායපටිපන්නෝ භගවතු සාවක සං සාමීචි පටිපන්නෝ භගවතු සාවක සං
Yati dan chattari purisa yugani atte purisa pugga esa bhagavatu savaka sang ahuniyo pahuniyo dakiniyo anjari anuttaram punyakketam lokassa sadhu 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 karunika vasanavanta pinnatuni mehimidiri udayasana vapura pasalossaka poho davaseedi me pinnatun hemadenama ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයට පැමිණිලා උපෝසත අටහංග සීලයේ සමාදන් වෙලා දැන් බලාපොරොත්තු වන්නේ තුන්ලොවක් සනසා වදාළ අපගේ සාන්ති නායක වූ ලෞතුරා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ උදෙසා සූදානම් කරගන්නට යෙදුණු ඔබගේ සියතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ අභියස තැන්පත් කරන්නට යෙදුනා වූ කීර පායාස පූජාවන් ප්‍රදාන මේ සම්බුද්ධ පූජාවන් ලෞතුරා සාන්තිනායක වූ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ වූ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන කියන අනන්ත අප්‍රමාණ බුදු ගුණයන් සිහි කර ගනිමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නටයි. එනිසා දැන් මේ අවස්ථාවේදී ඔබ අප හැම දෙනාම කල්පනා කර ගනිමු. අප විසින් සූදානම් කරගෙන හේවිසිනාද මැද සාදුනාද මැද ඉතාම ගෞරව සද්ධාව පෙරදරි කරගෙන තැන්පත් කරන්නට යෙදුනා වූ මේ සිළු පූජාවන් අපගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා පූජාවිත්වා පූජාවිත්වා පූජාම විත්වා කියන ප්‍රාර්ථන ඇති කරගෙන හැම දිනාම සම්බුද්ධ පූජාවන් පැවැත්වීම සඳහා මා කීවාට පසු මේ ගාථාවන් සජ්ජායනා කරමු. නිවේදයාමි සම්බුද්දං විතරාගං මහාමුනින් නිමන්තයාමි සුගතං ලෝකජෙට්ටං නරාසබං අධිවාසේතුනෝ බන්ති පානියන් පරිකප්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ බන්ති කීර පායා සම්පරිකප්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ බන්ති භෝජනම් පරිකප්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ බන්ති ව්‍යංජනම් පරිකප්පිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අධිවාසේතුනෝ බන්ති කජ්ජකං පරිකප්පිතං අනුකම්පන්නුපාදාය
පතිගන්හාතු මුත්තම නාගවල්ලී දලුපිතං චුන්න පූග සමායුතං තාම්බූලන් පතිගන්හාතු සතම් පූජේමිදංජිනු නමුතස්ස මුනින්දස්ස නමුදම්මස්සතස්සච සංගස්සපි නමුතස්ස තිසන්දින්නන් නමු නමු නමාමි බුද්ධං ගුණසාගරන්තං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ ජිගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණන්නහංච නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ ජිගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණන්නාංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සත්තා සදා හුන්තු සුඛී අවේරා කායෝ ජිගුජ්ජෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්බේ මරණන්නාංච මාගේ ස්වාමියෝ බුදු රජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ බැවින්ද සියලු පාපයන්ගෙන් මිදුණු බැවින්ද සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වෙනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ මටම ස්වාමී වූ මගේම බුදුමෑණියන් වූ මගේම බුදු පියාණන් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ කරුණා නිදාන වූ මුහඳුරට ලහිරු මඩලක් වැනි වූ මාගේ බුදු රජාණන් වහන්සේට අප විසින් සූදානම් කරගත්තා වූ මෙම සියලුම පූජා වූ ඉතා ගෞරවයෙන් නමස්කාර පෙරටුව සංසාර දුකින් අත මිදීම පතා නිර්වාණ ශාන්තිය පතා පූජා කරමි පූජා වේවා පූජා වේවා පූජා
පූජාම වේවා සාදු 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 හැම දිනාම මා සමගම නැවත ගාතාවන් සජ්ජායනා කරමු ගණසාරප්ප දිත්තේන දීපේන තමදං තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමුනුත් සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන් සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තත වන්නේ ගන්ධේ ගුණෝපීතං ඊතං කුසුමතං පූජයාමි මුනින්දස්ස සිරිපාදේ සරු පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන උප්පංමිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාස පටමං බෝධි පල්ලං කන්දුතියංච අනි තතියංචංක මනං සෙට්ටං චතුන්තං රතනා පංචමං අජ පාලංච මුචලින්දේන ජට් සත්තමං රාජායතනං වන්දිතං මුනිසේවිතං යස්ස මූලේ නිසින්නෝව සම්බාරි පත්තු සබ්බං යුතං සත්තා වන්දිතං බෝධි ඉමේති මා බෝධි ලෝකනාතේන අහම්පිතේ නමස්සාමි බෝධි රාජා නමස් වන්දාමි චේති යං සම්බං සම්බටානි ශාරීරික ධාතු මා බෝධි බුද්ද රූපං කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයංකම මේ බන්ති බූරි පඤ්ඤේ තත කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයංකම මේ ධම්ම සන්දිට්ඨික අකල් කායේන වාචා චිත්තේන පමාදේන මයා අච්චයංකම මේ සුපටිපන්න අනුත්තර සාදු 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 හැම දිනාම කරණීයමෙත්ත සූත්‍රයේ සජ්ජායනා කරමු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙ සක්ඛෝ උඤ්ජුච සූචුච සුවචුචස්ස මුදු අනතිමා සන්තුස්ස කෝච සුභරෝච අපකිච්චෝච සල්ලවුකවුත් සන්තින්ද්‍රයෝච නිපකෝච අපගබ්බෝ කුලේසු අනනු නචගුච්ඡන් සමාචරේ කිංචේන විඤ්ඤූ පරේ උපව සුඛිනෝ වාකේ මිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිත ඒකේචිපාන භූතස්සී තසාවාසාවරා දීගාවායි මාන්තාවා මච්චිමාරස්සකානුකතු දිට්ටාවායි වාදිට්ටායේච දූරී වසන්තිය භූතාවා සම්භවේසීවා සම්වේ සත්තා භවන්තු සුකිත් නපරෝ පරන් නිකුම්බේත ඥාති මඤ්ඤේත කත්ත කිලං බිහාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මාතායතා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තංච සබ්බ මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝත තිරියංච
අසම්බාදං අවේරං අසපත්තං තිට්ඨං චරන්නිසි සයනුවා යාවතස්ස මිගත මිද්දෝ ඊතං සතින් අදිට්ඨිය බ්‍රහ්මමේතං විහාරං ඉඳ මාහූ දිට්ඨිංච අනුපගම්ම දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙයගේ දන්නයි ජාතු ඒතේන සජ්ජ වජ්ජේන හෝතු තේ ජය මංගලන් ඒතේන සජ්ජ හෝතු තේ ජය මංගලන් ඒතේන සජ්ජ වජ්ජේන හෝතු තේ ජය මංගලන් භවතු සබ්බ මංගලන් රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ නක්කත් යක්ක පරිත්තස්සානුභාවේන අන්තුතේ සන්නුපද්දවි හැමදිනාම දිවියන්ට සහ මීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගාමයි පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගාමයි පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ධම්මදීස ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගාමයි පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මම් පර දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ද ඉදම්මේ ඥාති නන්නෝතු සුගිතා හුන්තු ඥා ඉදම්මේ ඥාති නන්නෝතු සුගිතා හුන්තු ඥා ඉදම්මේ ඥාති නන්නෝතු සුගිතා හුන්තු ඥා ප්‍රාර්ථනා ගාතාවන් සජ්ජායනා කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමා සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං සබ්බ දුක්ඛා පමුඤ්චත් සාදු සාදු සාදු. කාරුණික වාසනාවන්ත පින්තුනි, අද ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ සිට වපුර පසළොස්වක පොහෝ දවසේදී සිදු කරන්නා වූ හිරු ධර්ම ප්‍රදීප පොහෝ වැඩසටහන මේ අවස්ථාවේදී හිරු ටීවී හිරු FM මාධ්‍ය ඔස්සේ සජීවීව අප විහාරස්ථානයේ සිට සිදු කරනු ලබනවා. ඒ අනුව දැන් මේ අවස්ථාවේ අප විහාරස්ත දායක දායිකාවන් ඇතුළු මේ ප්‍රදේශවාසී පිනතුන් හැම දෙනාම මේ වප්පුර පසළොස්වක පොහෝ දවසේදී විහාරස්ථානයට පැමිණිලා උපෝසත අටාංග සීලය සමාදන් වෙලා මේ දවස පුරාම ආමිස ප්‍රතිපත්ති පූජාවන් සිදු කරන්නටයි බලාපොරොත්තු වන්නේ.
එනිසා ඔබ ඔබගේ ජීවිතයේ වෙනදා ගත කරන දවසක් නොවේ අද. දෛනිකව ජීවිතයේ ගත කරනකොට ඔබ බොහෝම ප්‍රශ්න ගැටලු සමූහයක් එක්ක ජීවත් වෙන්නේ. අද දවසේදී ඒ හැමදේම අත්හැරලායි විහාරස්ථානට පැමිණුණේ. එනිසා අද දවස පුරාම ඔබට ඔබේ ජීවිතය තුළ ආමිස පූජාවන් සිදු කරගන්නට, එවගේ විශේෂයෙන් ප්‍රතිපත්ති පූජාවන් සිදු කරගන්නට අවස්ථා උදා වෙනවා. පින්තුනි, අපි දන්නවා ලෞතර භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සාරාසංග කල්පලක්ෂයක් මුළුල්ලෙහි බෝසත් අවධිය තුල දස පාරමිතාවන් සම්පූර්ණ කළා. දාන, සීල, නෛෂ්කර්ම වශයෙන්. දැන් ඔබත් ඔබේ ජීවිතය තුල නිවන පිණිස ගමන් කරන පිරිසක් වශයෙන් මේ පාරමිතාවන් සම්පූර්ණ කරගනිමිනුයි ගමන් කරන්නට ඕනේ. පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා වශයෙන් මේ තුන් ආකාරයෙන් රහත් වන්නට, පසේබුදු වන්නට, සම්මා සම්බුද්ධත්වයේ ලබන්නට මේ කියන්නා වූ පාරමිතාවන් තුන් ආකාරයෙන් සම්පූර්ණ කළ යුතු වෙනවා. ඔබ දාන පාරමිතාව සම්පූර්ණ කරනවා, සීල පාරමිතාව සම්පූර්ණ කරනවා. අද දවසේදී ඔබ ගෙදර දොරේ හැම දෙයක්ම අමතක කරලා නෛෂ්කර්ම පාරමිතාව තමයි මේ සම්පූර්ණ කරන්නේ. එනිසා ඔබ හැම දිනාම වෙනදා වාගේ නැතිව අනිත් හැම දෙයක්ම අමතක කරලා අද මට මහා ලාභයක් ලැබුණේ. අද දවස පුරාම මම වෙන කිසි දෙයක් පිළිබඳව හිතන්නේ නැහැ. මං හිතන්නේ මගේ ජීවිතය තුළට ආධ්‍යාත්මය දියුණුවක් ඇති කර ගන්නට ඕනා දේවල් පමණයි කියන හැඟීම ඇති කරගෙන ඔබ දවස පුරාම ගත කරන්නට ඕන. එසේ ගත කළොත් තමයි ඔබට මේ අද දවස විශේෂ වූ දවසක් බවට පත් වෙන්නේ. එහෙම නැති වුණොත් එහෙම වෙනදා වාගේම දවසක් බවට පත් වෙනවා. මේ පිනතුන් හරීම වාසනාවන්තයි, හරීම පින්වන්තයි. ඇයි මං එහෙම කීවේ? ඔබ හරි වාසනාවන්ත පින්වන්ත නිසා තමයි ඔබට මේ වටිනා වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ. මේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන එක ඉබේ ලැබෙන අවස්ථාවක් නොවේ. අපේ භාග්‍යවතුන් වහන්සේ මේ මානුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීමේ තිබෙන වටිනාකම පිළිබඳව, මානුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීමේ දුර්ලභභාවය පිළිබඳව බොහොම ලස්සනට දේශනා කරනවා. අර දේවදූත සූත්‍රයේ පැහැදිලි කරනවා, කන කැස්බෑවෙක් වියසිදුරෙන් අහස බලනවා වගේ, හඳ බලනවා වගේ ඊටත් වඩා බොහොම අමාරුයි කියනවා මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම. ඔබ මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත්ත විතරක් නොවෙයි, ලෞතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දුර්ලභ කාරණා සියල්ලක්ම ලබලා තිබෙනවා. ඔබ ලෞතර බුදුන්ගේ කාලයක මේ මනුෂ්‍ය ලාභය ලැබිලා තියෙන්නේ. එපමණක් නොවෙයි, මේ සද්ධර්මයේ පවතින කාලයක ඔබ මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙන්නේ. ඒ වගේම ඔබ මේ ලැබුව මනුෂ්‍ය ජීවිතයේ හොඳ ශ්‍රණ සම්පක්තියකින් යුක්ත වූ මනුෂ්‍ය ලාභයක්මයි ලබලා තියෙන්නේ. එනිසා ඔබ වාසනාවන්තයි,
පින්වන්තයි කියලා මා ඔබට සිහිපත් කළේ. හැබැයි ඒ ලබාගත් ලාභයෙන් අපි ප්‍රයෝජනයක් ගන්නේ නැතිනම් අපි අපේ ජීවිතය අපි විසින්ම අවාසනාවන්ත කරගන්නවා, පෞකාර කරගන්නවා, කාලකන්ණි කරගන්නවා. අපි හොඳ අවබෝධයක් ඇති කරගන්නට ඕන. මේ මනුෂ්‍ය ජීවිතයක් මට ලැබුණේ පෙර මම පින් කළ නිසා, පෙර මම කුසල් කළ නිසා. ඒ පෙර පින් පෙර කුසල් මට තිබෙන නිසා මේ උතුම් වූ මනුෂ්‍ය ලාභයක් මට ලැබුණේ. එසේනම් මම තවත් මගේ ජීවිතය තුළ නිතර නිතරම කුසල් දියුණු කරගන්නට ඕන. නිතර නිතර පිං සිද්ධ කරගන්නට ඕන. එසේ සිදු කරගත්තොත් තමයි අපේ පාරලෞක්‍ය ජීවිතය, එමු නැතිනම් පරලොව ජීවිතය සැපවත් කරගන්නට, සුගතගාමී කරගන්නට හැකියාව ලැබේ. හැබැයි බෞද්ධ දර්ශනය තුළ අප තේරුම් ගන්නට ඕන මේ භවගාමී ජීවිතයට ලංවීම නොවේ අපි කළ යුත්තේ. ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ නමක්, ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළවන්නේ දිව්‍ය ලෝකවල දිව්‍ය සැප සම්පත් ලබා ගන්න හැටි, ලැබෙන හැටි ලබා දෙන්නට නොවේ. මනුෂ්‍ය ජීවිතයේ සැප සම්පත් ලබා දෙන්නට නොවේ. ඒ දේවල් කියා දෙන්නට නොවේ. උන්වහන්සේලාගේ එකම අරමුණ මේ තුන් ලෝකයේම, මේ සංසාරයේම දුක් විඳින සත්‍යාව මේ සංසාරයෙන් එතර කරවීමයි. එතර කරනවා කියන්නේ නිවන අවබෝධ කරගන්නට පාර කියා දීමයි. ඒ ලෞතුරා භාග්‍යවතුන් වහන්සේලා ඒ උතුම් වූ මාර්ගය අපට කියා දෙනවා, කියා දීලා තිබෙනවා. ඒ මාර්ගයේ ගමන් කිරීම, ඒ ගමන් කරෙහි අවබෝධය ලබා ගැනීමයි අපි හැම දිනාම සිදු කළ යුත්තේ. ඉතින් මේ පින්නතුන් අවබෝධ කරගන්න ඕන, තේරුම් ගන්න ඕන, මේ උතුම් වූ දවසක මේ විහෙරට පැමිණෙන්නේ, එවගේ මෙවැනි සීලාදී ගුණධර්මයන් රකින්ට උත්සාහ ගන්නේ අපි හැම දෙනාම අපේ ජීවිතය මෙලවත් පරලොවත් සුගතිගාමී කරගෙන කෙලෙසුන් නසලා නිවන් අවබෝධ කරගන්නටයි. ඉන් මෙහා දේවල් අපි ගොඩාක් කටයුතු කළාට කිසිම ඵලයක් ප්‍රයෝජනයක් නැහැ. අපි මේ හැම දෙයක්ම අවසාන මොහොතේදී දාලයන්ට වෙනවා කියන දේ අපි තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. එසේ කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට අපි පරිහරණය කළ යුතු දේවල්, ඇසුරු නිසුරු කරපු දේවල් අත්හරින්ට කියන කතාව නොවේ. අපි ජීවත් වෙනකොට ජීවත් වීමට අවශ්‍ය කරන මිල මුදල්, දරුවන්, ස්වාමි පුරුෂයන්, ස්වාමි දියණිවරු, මේ හැම දෙයක්ම අපිට ඕන. ඒ දේවල් හරියම්බ කරගෙන, ඒවා අපි අපේ ජීවිතය ලං කරගෙන, ඒ දේවල් එක්ක අපේ කටයුතු කළාට කමක් නැහැ. නමුත් ධර්මානුකූලව අපි තේරුම් ගන්නට ඕන ඒ දේවල් කවදා හරි අපෙන් ඈත් වෙනවා, අපිට ඒ වගේ ඈත් වෙන්න වෙනවා කියන අවබෝධයත් එක්ක ජීවත් වුණොත් කවමදාවත් අපිට දුකක් කියන දේ ඇතිවන්නේ නැහැ. ඒ දේවල් අපිට අල්ලගෙන තියාගන්න පුළුවන් කියන දේ අපි දැඩිව හිතේ තියාගෙන ඉන්න නිසා තමයි අපිට මහා දුකක්, ශෝකයක් අපේ ජීවිතවලට ඇතිවන්නේ. ඒ නිසා ඔබ හැම දිනාම අදිෂ්ඨාන කරගන්නට ඕන. අපි මේ හැම දෙයක්ම සිද්ධ කරන්නේ, මේ ධර්මානුකූලව කටයුතු කරන්න උත්සාහ ගන්නේ අපේ මේ ජීවිතයේ තිබෙන මහා දුක් ගොඩක් පැත්තකට විසි කරලා දාලා සතුට හොයාගෙන යන්නටයි, සැනසීම හොයාගෙන යන්නටයි, විමුක්තිය හොයාගන්නටයි. ඒ සතුට, සැනසීම, විමුක්තිය කියන්නේ අපේ බෞද්ධ දර්ශනය අනුව උතුම් වූ නිර්වාණ ධාතුව ලබා ගැනීමයි. එනිසා ඒට අපි හැම දිනාටම මේ කරන දාන, සීල, නෛෂ්කර්ම ආදී පාරමිතාවන් අපේ ජීවිතය තුළින් අපි වහ වහා දියුණු කරගන්න උත්සාහ ගන්න ඕන. ඒ වගේම අපි හැම දිනාම
ලෝතුරා තථාගත දහම අනුව ජීවත් වෙලා ඒ දහම අපේ ජීවිතේ ලං කරගෙන ඒ අනුව හැඩ ගැසිලා ඒ අනුව අපේ ජීවිතයේ ගත කරන්නට උත්සාහ ගන්නට ඕනා කියන කාරණාව ඔබ හැමදෙනාම හිතේ තියාගෙන කටයුතු කරන්නට කියලා බොහෝම කරුණාවෙන් සිහිපත් කරනවා. ඒ සිතේ තියාගෙන ඒ දේවල් කරන අතර අදත් මේ පින්නතුන් හැමදෙනාම සතුටු වන්න ඔබ ඔබගේ ජීවිතයේ අදත් එක් දවසකට සම්බන්ධ වුණා මේ ආධ්‍යාත්මික වශයෙන් ඔබට දියුණුවක් ඇති කරගන්නට කියලා. ඉතින් ඒට මහා උපකාරයක් අද දවස පුරාම ලැබෙනවා. විශේෂයෙන් ඒ උපකාරයත් එක්ක අද මේ වප්පුර පසළොස්වක පොහෝ දවස මේ සම්බුද්ධ ශාසනයේ සිදුණු විශේෂ කාර්යයන් කීපයක් තිබෙනවා. එන එකක් තමයි අපේ ලෞතුරා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකේ වස්සමාදන් වෙලා නැවත මනුෂ්‍ය ලෝකයට වැඩම කරන්නට යෙදුනේ අද වන් දවසක. එවැගේම පෙරවස් සමාදන් වුණු භික්ෂූන් වහන්සේලා මහා පවාරණෙන් මෙතනම් අද තමයි මේ වප්පුර පසළොස්වක පොහෝ දවසේදී පවාරණේ කරන්නේ වස් කාලය. එයින් අනතුරුව හිට ඉඳලා ඒ කඨින චීවර පූජාවන් සිද්ධ කරන දවස අදින් පස්සේ ආරම්භ වෙනවා. ඒ එක්කම දේවානම් පියතිස්ස රජතුමා ධර්මාශෝක මහරජතුමාට සංදේශයක් යවනවා. අරිට්ඨ කුමාරයාට සීමා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවන්නට කියලා. ඒ දවස අද දවස එවැනි වූ සුවිශේෂී දවස් කීපයක් අරමුණු කරගෙන තමයි අද මේ දවසේදී ඔබ මේ කටයුතු කරන්නේ. ඒ අනුව විශේෂයෙන් හිරු මාධ්‍ය ජාලය ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානට පැමිණලා අද උදෑසන පටන් දහවල් වෙන තෙක් මේ සජීවී වැඩසටහන ඔබට සිදු කරමින් ඔබට මහා උපකාරයක් සිදු කරනවා. ඉතින් විශේෂයෙන් එහි සභාපති රේනෝද සිල්වා මහත්මයාට විශේෂයෙන් පුණ්‍ය ආනුමෝදනා කරමින් මේ අවස්ථාවේදී අපි මේ කටයුතු උදෑසන කටයුතු අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් හැමදෙනාම කල්පනා කරගනිමු විශේෂයෙන් ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරාධිපති අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අපගේ ගුරුදේවෝත්තම ආනමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්කිත ධම්මදස්සයා විදාන මහාවිහාර වංශික ශාමෝපාලි මහානිකායේ අස්කිරි විහාර පාර්ශවයේ අති ගෞරවහාර අනුනායක මාහිම්පාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි තමයි මේ සිළු කටයුතු සංවිධානය කරන්නට යෙදුනේ. එනිසා විශේෂයෙන් අති ගෞරවනීය ගුරුදේව අනුනායක මාහිම්පාණන් වහන්සේත් මේ අවස්ථාවේදී සිහිපත් කරමින් මේ දක්වාම ඔබ විසින් සිදු කරන්නට යෙදුනා වූ ආනිසංස ධර්මයන් සෑම දිනාටම ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කරමින් මේ කටයුතු අවසන් කරන්නට අපි බලාපොරොත්තු වන්නේ. එසේනම් මේ අවස්ථාවේදී අපි සිදු කර ගන්නට යෙදුනා වූ ආනිසංස ධර්මයන් පළමුව දෙවියන්ට අනුමෝදන් කරනවා. දෙවියෝ මේ පින් ලබාගෙන දෙවියන්ගේ දිව්‍ය සම්පත් වර්ධනය කර ගනිත්වා, දෙවියෝ අපවත් ආරක්ෂා කරත්වා, දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනය ඇති කර ගනිමින් සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම විශේෂයෙන් මේ විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ සිළු මහා සංඝරත්නයටත්, ඒ වගේම අපවත් වී වදාළ අස්කිරි විහාර පාර්ශවයේ මහානායක ධූරය හොබවන්ට දුනා වූ අපගේ ගුරු දේවෝත්තම ශ්‍රීමත් මහානායක මාහිම්පාණන් වහන්සේ ප්‍රදාන අපවත් වී වදාළ සිළු මහා සංඝරත්නයටත්, ඒ වගේම මේ අවස්ථාවට සහසම්බන්ධ වෙන ඔබ සැම දෙනා නමින් මියපරව ගිය සිළු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අපගේ නමින් මියපරව ගිය සියලුම ඥාතීන් මේ පින් ලබාගෙන නිවන් දකිත්වා කියන ප්‍රාර්ථනය ඇති කරගෙන හැම දිනාම සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ අවස්ථාවේදී අපි ආශිර්වාද කරනවා ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරාධිපති අති ගෞරවනීය අනුනායක මාහිම්පාණන් වහන්සේ ප්‍රදාන ගෞරවනීය මහා සංඝරත්නයටත්, ඒ වගේම මේ කටයුතු සංවිධානය කරන්නට යෙදුණු හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝද සිල්වා මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සෑම දෙනාටමත් මේ සහසම්බන්ධ වෙන
උපාසක උපාසිකාවන් ඇතුළු සෑම දෙනාටමත් තුන්රුවන්ගේ ආශිර්වාදය, දළදා සමිඳුන්ගේ ආශිර්වාදය, විජයශ්‍රී ජයශ්‍රී බෝසමිඳුන්ගේ ආශිර්වාද ලැබේවා. සෑම දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් නිවන් අවබෝධ කරගන්නට මෙආනිසංස ධර්මයන් හේතු වේවා, වාසනාව වේවා කියන ප්‍රාර්ථන ඇති කරගනිමින් හැම දිනාම සාදු කියලා පින් අනුමෝදන් වෙමු. හොඳයි, එසේනම් මහා සංඝ රත්නය ඔබට ආශිර්වාද කරනවා. හැම දිනාම වන්දනා කරගනිමු. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකු භව භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තුතේ භවතු සබ්බ මංගලං රක්කන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තුති. හොඳයි, වප්පුර පසළොස්වක පොහෝ දිනයේදී හිරු ධර්ම ප්‍රදීප වැඩසටහන අද මෙලෙස ඓතිහාසික කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ සිට උදෑසන සිල් සමාදන් වීමේ කටයුත්තත් සමග ආරම්භ වූවා. අද දවස පුරාවටම අප බලාපොරොත්තු වනවා මේ විහාරස්ථානයේ සිට විවිධ වූ ආගමික කටයුතු රාශියක් සිදු කිරීමට. විශේෂයෙන්ම මතක් කරනවා අද උදෑසන කාලයේ මෙලෙස සිල් සමාදන් වීම ආරම්භ වීමත් සමගින් පසු අප සූදානම් බොහොම විශේෂ වූ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සමග ඔබව ඒකාත්මික කරන්නට. අද මේ ආකාරයට මේ ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථානය අප තෝරා ගැනීමට හේතුවක් වන්නේ විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් විශාල සේවාවක් මේ විහාරස්ථානයේ මූලික කරගනිමින් අතීතයේ පටන් සිදු වූ නිසාමයි. සිව්වන පැරකුම්බා රජු සමයේ පාලි භාෂාවෙන් පැවති ජාතක පොත් වහන්සේ සිංහලයට පරිවර්තනය කිරීමත්, ඒ වගේම තවත් බොහෝමයක් වූ සුවිශේෂී කාරණා රාශියක් මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන සිදුවීමත් හරහා සම්බුදු සසුනේ චිර පැවැත්මට මේ විහාරස්ථානය විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. ඉතින් අද උදෑසන කාලයේ පටන් මේ මොහොත වන විට විශාල බෞද්ධ ජනතාවක් ආගමික කටයුතු සඳහා මේ වප්පුර පසළොස්වක පොහෝ දිනයේදී මේ විහාරස්ථානයට පැමිණෙන බව අපට දකින්න පුළුවන්කමක් ලැබෙනවා. මෙලෙස අද දවසේදී අෂ්ටාංග ශීලයේ සමාදන් වූ උපාසක උපාසිකාවන් දවස පුරාවටම මේ විහාරස්ථානයේ සමග රැඳී සිටමින් උතුම් වූ බෞද්ධ දර්ශනය අනුව ජීවිතයේ හරය, ජීවිතයේ යථාර්ථය නිසි ලෙස අවබෝධ කරගනිමින් බුදුන් වහන්සේ දේශනා කරන ලද ඒ නිර්වාණය දක්වා වූ යන ගමන් මාර්ගයේ වෙනුවෙන් සිත සකස් කර ගැනීමේ කටයුත්තට සූදානමින් සැදී පැහැදී සිටිනවා. අප විශ්වාස කරනවා ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාව නිරන්තරයෙන්ම උතුම් වූ බෞද්ධ දර්ශනය නිසි ලෙස අවබෝධ කර ගැනීමට උත්සාහ කර ගනිමින් සැබෑ බෞද්ධයෙක් විදිහට ජීවත් වන්නට අවශ්‍ය කරන පසුබිම පරිසරය නිර්මාණය කර ගැනීමට උත්සාහ කරනවා. ආමිස පූජා, ප්‍රතිපත්ති පූජා කියනා වූ දෙආකාරයටම මේ බෞද්ධ ජනතාව මෙලෙස කටයුතු කිරීමේදී ප්‍රතිපත්ති පූජාවට වැඩි නැඹුරුතාවයක් දැක්වීම හරහා සැබෑ බෞද්ධ දර්ශනයේ සැබෑ යථාර්ථය නිසි ලෙස අවබෝධ කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබෙනවා. බුදුන් වහන්සේ මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයෙකු ලෙස අපට හඳුනා ගැනීමට පුළුවන්කමක් ලැබෙන්නේ උන්වහන්සේ
මනුෂ්‍යයාගේ සිත කුමන ආකාරයෙන්ද ඊටමත් දියුණු තත්වයකට පත් කළ යුත්තේ කියන වග ඊටමත් හොඳින් පැහැදිලි කරගනිමින් සාක්ෂි සපයමින් බෞද්ධ දර්ශනය දේශනා කිරීම ඊටමත් වටිනාකමක් අපට බෞද්ධයන් විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉතින් අද දවසේදී මේ ආකාරයට ඇත්කන්ද රජ මහ විහාරස්ථානයේ සිට අප මෙලෙස මේ හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන උදෑසන කාලයේ ආරම්භ කිරීමෙන් පසුව දවස පුරාවටම මෙලෙස විවිධ ආගමික කටයුතු සමග එකතු වන්නට බලාපොරොත්තු වෙන ඔබට ආරාධනා කරනවා හිරු ටීවී සමග රැඳී සිටින්න කියලා. ඒ වගේම මේ මොහොතේ මා ඉතාමත් নমස්කාර පූර්වක ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ ආකාරයට උදෑසන කාලයේ උපාසක උපාසිකාවන් අෂ්ටාංග ශීලයේ පිහිටවීම වෙනුවෙන් දායකත්වයේ ලබා දුන් අවසරයි ශාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශ්වයේ කර්මාචාර්ය ඇත්කඳ රජමහා විහාරයේ විහාරාධිකාරී පූජ්‍යපාද වීරපකුණේ සුමංගල අපේ හාමුදුරුවන්ට ඔබ වහන්සේට නැවතත් මම ගෞරවපූර්වක ස්තුතිවන්ත වනවා අද දවසේ මෙලෙස අප සමග සම්බන්ධ වීම පිළිබඳව. හිතවතුනි අප ඔබට නැවත නැවතත් ආරාධනා කරනවා මෙලෙස හිරු ටීවී සමග රැඳී සිටින්න. අද මේ ආකාරයට අප ඇත්කඳ රජ මහ විහාරස්ථානයේ සිට නැවත හමු වන බලාපොරොත්තුවෙන් දැනට ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙනවා රැඳී සිටින්න හිරු ටීවී සමගින්. හිරු ධර්ම ප්‍රදීපය